මේ මාසේ 13 වෙනිදා අද පොඩි විශේෂයක් කරන්න යනවා මොකද අදට අපේ ආත්තම නැති වෙලා අවුරුදු 27ක් කොරෝනා වලට කලින් නම් හැම අවුරුද්දෙම වගේ ගෙදර දානයක් ලෑස්ති වුණා කොරෝනා වලින් පස්සේ ඒක අපිට කන්ටිනියු කරන්න බැරි වුණා ඉතින් මීට දවස් 4කට විතර කලින් මම ආත්තමව හීනෙන් දැක්කා ඉතින් ඒ වෙලාවේ මම ඒක ලොකු තාත්තත් එක්ක කිව්වහම ලොකුතාවත තමයි මේ අයිඩියා එක මට දුන්නේ. ඒ නිසා මම හිතුවා මම කැම පැකට් ටිකක් හදලා පාරේ ඉන්න කැම අවශ්‍යතාවය තියෙන කීප දෙනෙකුට ඒකද දෙනවා කියලා. මුලින්ම ලොකුතාවතට තැන්කියු කියනවා මට මේ අයිඩියා එක දුන්නට. අයියත් මට උදව් කරන්නම් කිව්වා. ඉතින් ආසාවෙන් ඉන්නවා කරන්න බලමු කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන්නේ තිබු. ඉතින් මේක මම දැන් මාස हतर कट भीतर कालिंग हिटो वो पहले आग देंगे के गोड़ा गस है दिल तीयना गुमिंग मैं तो ये ने तेरे को लाई थी मेकिंग सांबोले कोई चिकन वही पारिपु वही पापड़े नोई पुलाव मुनो पिपिंज सलाद कोई तो मैं हदा नहीं था गिनी ने इससे ले मेरी को हमारे हो दा रा इट पासे छोटा वेले ना गे थी अन्नोने न थंग आरु पड़ा वातुरा का के गतिये ना सलाद सांबोले हदा दी මේ තියෙන්නේ සෝදගනිපු තෙමකොළ ටික. දැන් මේක සෝදලා ඉවරයි. ඊට පස්සේ මේක තෙත මාතු කරලා චුට්ටක් ඊට පස්සේ තමයි සම්බෝලේ හදන්නේ. මේ තියෙන්නේ තෙත මාතු කරගනිපු තෙමකොළ ටික. ඉතින් මේක දැන් මෙහෙමම මද පාවනේ පොඩ්ඩක් වේලෙන දෙනවා. එතකම් මම අනිත් දේවල් ටික ලෑස්ති කරගන්නවා. මේ රයිස් කුකර් එකේ හාල් කප් 15ක් ගහන්න පුළුවන් කියලා එකේ ගහලා තියෙනවා ඒ වුණාට මම හාල් කප් 11යි ගැහුවේ මොකද මම ප්ලෑන් කරන් ඉන්නේ බත් පැකට් 10ත් 15ත් අතර ප්‍රමාණයක් හදන්න. ඉතින් ඒක නිසා මම හිතනවා හාල් කප් 11කින් මට ඒ ගාන හදාගන්න පුළුවන් වෙයි කියලා. මේ ටික ඔක්කොම ලෑස්ති කරලා තියාගත්තාම ටගාල උයාගෙන උයාගෙන යන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලම තෙබුකොළ සම්බෝල හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ අතරේ අයියා චිකන් එක හදනවා. ඊට පස්සේ පරිප්පු එක හදනවා. මේ වෙනකොට චිකන් එක තෙබු සම්බෝලේ පරිප්පු තුනම හැදලි ඉවරයි. පපඩම් ටික විතරයි බදින්න තියෙන්නේ. ඉතින් අයියේක බදලා දෙන්නම් කිව්වා. ඒ අතරේ මම ලෑස්ති කරගන්නවා අපේ බත් ටික බෙදන්න. අයියා බත් බෙදනවා මම එළවලු බෙදනවාද නැත්නම් දෙකම එකම බෙදිනවා. ඒ ඔයා ඒකට බෙදාගෙන යන්න මම මේකට මේ වෙනකොට අපි බත් පැකට් ටික ඔක්කොම හදාගෙන ඉවරයි. ඉතින් බත් පැකට් 14ක් හදාගන්න පුළුවන් වුණා. දැන් තියෙන්නේ ඔක්කොම පැක් කරගන්න. ඊට පස්සේ ඉතින් අපි යනවා මේ ටික බෙදන්න. පිට කැම පැකට් 14යි හදාගන්න පුළුවන් වුණේ. මං හිතුවේ කොහොමද 10ත් 15ත් අතර වගේ හදාගන්න. ඉතින් 14ක් කොහොම හරි හදාගත්තා. එළවලු නම් ඉතුරු වුණා. හැබැයි බත් එක තමයි මදි වුණේ. හරිම සතුටුයි මං විශ් කර විදියට මට මේ දේවල් ටික අයියත් එක්ක එකතු වෙලා කරගන්න පුළුවන් වුණා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මං හිතපු විදියටම මේ පින් මම ප්‍රාර්ථනා කරපු හැම කෙනෙකුටම ලැබෙන්නේ කියලා. හිතුවට වැඩි ඉක්මනට පස්සකට ටික දෙන්න පුළුවන් වුණා. ඉතින් හැමතිස්සෙම කාට හරි උදව් කරන්න ලොකුවට නෙමෙයි තමන්ට තියෙන විදියට පුළුවන් විදියට. දෙන්නටම ගොඩක් සතුටේ අද දවසේ අපි ප්‍රාර්ථනා කරදී විදියටම කරගන්න පුළුවන් වුණාට.